ඉතින් මේ එපිසෝඩ්ෙන් අපි කතා කරන්න යුනිටි කියන ගේම් එන්ජින් එකේ එක පාරක් ඇක්ටිව් කරපු ලයිසන් එක ඩීඇක්ටිව් වුණාම ආය පාරක් ලයිසන් එක ඇක්ටිව් කරගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයා යුනිටි පර්සනල් ගේම් එන්ජින් එක පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්ලස් නැත්නම් ප්‍රෝ වගේ එන්ජින් එකක් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේ ඕන එන්ජින් එක ලයිසන් එකක් තියෙනවා. ඉතින් යුනිටි පර්සනල් කියන්නේ වාට ෆ්‍රී දෙන ලයිසන් එක, ෆ්‍රී වා යූස් කරන යුනිටි එන්ජින් එකට දෙන ෆ්‍රී ලයිසන් එක තමයි යුනිටි පර්සනල් එකේ තියෙන්නේ. ඉතින් මම මේ විදිහට යුනිටි හබ් එක ඕපන් කරලා තියෙනවා. වාට පේනවා ඇති ලයිසන් මැනේජ්මන්ට් එකේ මට දැන් ඇවිල්ලා පෙන්නනවා you have no valid license කියලා. ඉතින් මෙහෙම පෙන්නන්නේ ඔයා එකපාරක් ලයිසන් එකක් ඇක්ටිව් කරලා තිබ්බන් පස්සේ ඔයාට මෙහෙම එකක් එනවා නම් ඔය අහපෝ ලයිසන් එක ඇක්ටිව් කරන්න ඕනේ. ඉතින් එකපාරක් ගත්ත ලයිසන් එක වැලිඩ් වෙන්නේ මාස 12කට වගේ. දැන් ඊට පස්සේ ආය පාරක් ඔයා ලයිසන් එක ගන්න ඕනේ. ඉතින් කොහොමද ඒක ගන්න කියන එක තමයි මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. ඉතින් ඔයා යන්න ඕනේ මෙතන මැනේජ් ලයිසන් කියන එකට මෙතනින්. හරිද? ඊට පස්සේ you need to be logged in manage license. ලයිසන් එක ගන්න ඔයා මුලින්ම ලොග් වෙන්න ඕනේ ඔයාගේ යුනිටි එකේ තියෙන account එකට. ඒ කියන්නේ ඔයා යුනිටි ඩවුන්ලෝඩ් කරලා වහට යුනිටි එකේ account එකක් හදා ගන්නවා. ඒ account එක හදා ගන්න වීඩියෝ එක මම කරලා තියෙනවා කලින් අපේ යුනිටි වීඩියෝ සීරීස් එක. ඔයා ඒ කියන්නේ දන්නේ නැත්නම් බලන්න මේ වීඩියෝ එක. මම උඩ කාඩ් එකකින් ගිහින් ඔයාලා බලන්න පුළුවන්. නැත්නම් බලලා description එකේ මම links දාලා තියන්නම්. ඒකට ගිහින් බලලා එන්න. ඉතින් අපි login වෙමු. ඉතින් මේකෙදි යුනිටි හබ් එකේ සයින් ඉන් වෙන්න ඕනේ. ඔයාගේ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දීලා. නැත්නම් ඔයා ඉන්නව නම් යුනිටි ID එකේ තියෙනවා නම් ඔයාට ඊමේල් එක පාස්වර්ඩ් එක දෙන්න පුළුවන්. නැත්නම් ඔයා යුනිටි එකට Facebook නැත්නම් Google වගේ එකකින් සයින් ඉන් වෙලා ඉන්නව නම් ඔයාට මෙතනින් ඒක තෝරලා මේකට ලොගින් වෙන්න මේ සයින් ඉන් වෙන්න පුළුවන්. ඉතින් මම මෙතන ඊමේල් එකේ පාස්වර්ඩ් එක දානවා. මොකද මගේ යුනිටි ID එක මම හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ ඔයා මෙතනින් සයින් ඉන් දෙන්න. දුන්න ගම මෙන්න මේ විදිහට ඔයා සයින් ඉන් වෙනවා. එතකොට ඔයාගේ account එක මෙන්න මෙතනින් මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාට. ඊට පස්සේ ඔයා යන්න ඕනේ license වල. මෙන්න මෙතන තියෙනවා active new license කියලා එකක් තියෙනවා. මෙන්න මේක උඩ එකපාරක් click කරන්න. ඊට පස්සේ ඔයාගෙන් අහනවා license එක මොකේටද ඔයා ගන්න කියලා. මම අර කලින් කිව්වා වගේ unity personal. ඒ කියන්නේ ෆ්‍රී ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් ෆ්‍රී ගේම් එන්ජින් එක තමයි යුනිටි පර්සනල් තියෙන්නේ. ඉතින් ලයිසන් එක මේ තියෙන්නේ යුනිටි පර්සනල් එන්ජින් එකට. එතකොට යට තියෙන යුනිටි ප්ලස් ඔහ ප්‍රෝ. යුනිටි ප්ලස් එන්ජින් එක හරි ප්‍රෝ එන්ජින් එක හරි මේක යම්කිසි මුදලක් පේ කරලා බයි කරන්න ඕනේ මේ එන්ජින් එක. ඉතින් ලයිසන් එකටත් යම්කිසි ගාණක් ගෙවන්න ඕනේ. ඉතින් යුනිටි පර්සනල් එක දාපුවාම ඔයාලට පේන්නව ඇති ද කම්පැනි ඕර්ගනයිසේෂන් අයි රිප්‍රසෙන්ට් ලෙස් දෑන් ගිස් ග්‍රෝ රිවෙනිව ඉන් ද ප්‍රීවියස් ෆිසිකල් ඉයර්. ඔයාට මේ යුනිටි පර්සනල් ලයිසන් එක යූස් කරන්න පුළුවන්. මේ ලයිසන් එක තියෙන්නේ ඩොලර්ස් ලක්ෂයකට වැඩිය ඩොලර්ස් ලක්ෂයකට වැඩිය ඔයා හොයන්නේ නැහැ කියලා තමයි මේකෙන් ලයිසන් එක ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඔයා කොහොමත්ම මේ 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 earn කරන්න ඉන්නේ නැත්නම් යුනිටි එන්ජින් එකෙන් ඔයාට පුළුවන් I don't use යුනිටි in personal capacity දෙන්න. ඉතින් ඔයා මේක දුන්නම ඔයාට යුනිටි එකෙන් earn කරන්න පුළුවන් ඩොලර්ස් ලක්ෂයකට අඩුවෙන්. ඉතින් යුනිටි ගේම් සෙල් කරලා එහෙම නැත්නම් ඇඩ් ප්ලේ කරලා යුනිටි එකේ ඒ විදිහට ඔයාට පුළුවන් ගේම් එක ඇඩ් ප්ලේ කරලා වගේ එහෙම නැත්නම් ඔයාට සෙල් කරන්න පුළුවන් ගේම් එක ප්ලේ ස්ටෝ. ඉතින් PC ගේම්ස් ගත්තොත් එහෙම ඔයාට සෙල් කරන්න පුළුවන් ස්ටීම් වගේ platform වල. ඉතින් එහෙම එක ඔයාට ඩොලර්ස් 10,000ට අඩුවෙන් උපයන්න පුළුවන් ෆ්‍රී මේ ලයිසන් එක ගන්න. ඉතින් යුනිටි ප්ලස් ප්‍රෝ එකට ගිහින් බලමු. ඊක ඔයාට පෙන්වනවා සීරියල් නම්බර් එකක්. ඉතින් මං කියව යම්කිසි ගාණක් පේ කරලා ඔයා යුනිටි එන්ජින් එක
බයිකරන්න ඕනි කියලා ප්ලස්සෝ ප්‍රෝ ගෙන යුනිටි එන්ජින් වර්ෂන් එක. ඉතින් ඒකට වාට සීරියල් කී එකක් දෙනවා ලයිසන් එක ගන්න. ඉතින් වා ඒකෙන් ඒක ගන්න ඕන. යුනිටි පර්සනල් එක දැම්මොත් වාට පුළුවන් මේ දෙකෙන් දෙන්න. ඉතින් මන් දෙනවා මං යුනිටි යුනිටි ගේම්ස් වලින් earn කරනවා. ඉතින් ඒ හින්දා මන් දෙනවා ලුලස් ලක්ෂයකට වැඩිය අඩුවෙන් හොයනවා කියන එක දීලා මෙතන ඩන් දෙනවා. ඊටස් මෙන්න මේ විදිහට පොඩ්ඩක් ලෝඩ් වෙනවා බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට ඔයාගේ ලයිසන් එක ඇක්ටිව් වුණා. ඉතින් යුනිටි පර්සනල් මේ තින්. ඉතින් ලයිසන් එක නැතුව ඔයාට බෑ මේකේ ගේම් එන්ජින් එකේ ප්‍රොජෙක්ට් එකක්වත් කරන්න. ඉතින් ලයිසන් එක ඇක්ටිව් කරලා තියාගන්න ඕනේ. ඉතින් මේ විදිහට ලයිසන් එක ඇක්ටිව් වුණාන් පස්සේ ඔයාට පුළුවන් මේ විදිහට අහපව් ඔයාගේ වැඩවලට යන්න. ඉතින් ඇක්ටිව් කරනකම් ඔයාට මේ යූස් කරන්න බෑ. ඉතින් දැන් ඔයාට පුළුවන් අලුත් ප්‍රොජෙක්ට් එකක් මෙතනින් ඕපන් කරගන්න. ඉතින් මේ විදිහට තමයි යුනිටි එකේ ඩීඇක්ටිව් වුණ ලයිසන් එකක් අහපව් ගන්න. දැන් අපි ක්ලෝස් කරලා අහපව් යුනිටි හබ් එක ඔන් කරලා මේ ඕපන් කරලා බලමු. දැන් හරි ඔයාට අර ලයිසන් එකේ එරර් එක පෙන්වන්නේ නැහැ. ඉතින් ඔන්න ඔහොම තමයි යුනිටි එකේ ඩීඇක්ටිව් වුණ ලයිසන් එක අහපව් ඇක්ටිව් කරගන්නේ. තියෙනම් තවත් එපිසෝඩ් එකකින් හම් වෙනකන් අදට ගිහින් එන්න. සිරු දිනකට සුබ දවසක්.